අපි හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාගේ දෙවැනි දියණිය ඉන්දිරා ජයසූරිය මහත්මිය එතුමිය පීරු පිළිකාවකින් වර්ෂ 2016 දී එංගලන්තයේදී මිය ගියා. ඇය පීරු පිළිකාවෙන් පෙළෙන බව වෛද්‍යවරු දැනගන්නකොට ඇය ගැබිනි මාතාවා. මට හිතුණා වැඩ ඇතුළේ ඉන්නේ කොළු පැටියෙක්ම කියලා. එහිදී වෛද්‍යවරු උපදෙස් දුන්නේ ඉන්දිරා ජයසූරිය මහත්මියට වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා. නමුත් ඇය උදාර මාතාවක් විදිහට ගත තීරණය තමයි ප්‍රතිකාරවලින් තමන්ගේ කුස තුළ ඉන්න දරු ගැබට හානියක් වෙන්න පුළුවන් කියන තත්ත්වය නිසා ඇය ප්‍රතිකාර ලබා ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ඇගේ ජීවිතය තවත් මේ ලෝකයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න තවත් ප්‍රාණියෙකුට පූජා කිරීම සඳහා උදාර තීරණයක් ගත්තා. මේ බඩ ඇතුළේ ඉන්නේ ඔයයි මමයි. අවුරුදු ගාණක් ප්‍රාර්ථනා කරපු වස්තුව නෙමෙයිද බිම? මේ තීරණය අත් වශයෙන්ම කිසියම් විදියකට මුළු ලෝකයම කුදුමයට පත් කළා. ඒ වගේම ඇයගේ වියෝගය මුළු ලෝකයම කම්පාවට පත් කළා. ඒ කම්පාවට පත් වෙච්ච අය අතර එක්කෙනෙක් තමයි මම සහ මගේ බිරිඳ. ඉතින් අපිට එකවරම මේක චිත්‍රපටයක් විදියට කරන්න අදහසක් තිබුණේ නැහැ. මොකද මං කරන චිත්‍රපටි කිසියම් විදියක වෙනත් ආයුරක දේශපාලන සමාජ ප්‍රකාශනයන් තමයි මං මෙතෙක් කරලා තිබුණේ. නමුත් මේ විෂය මාව තුළ සහ මගේ බිරිඳ ඇතුළු අපි සියලු දෙනා තුළ විශාල කම්පනයක් ඇති කරන්න සමත් වෙච්ච තත්ත්වයක්. ඉතින් එක වෙලාවක අපිට ආරාධනාවක් ලැබුණා විදේශීය සමාගමකින් ඔවුන් වෙනුවෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කියලා. ඒ වෙලාවේ අපි තීරණය කර දේ තමයි ඇත්තටම මේකෙදී අවශ්‍ය වුණේ ඒගොල්ලන්ට ආසියානු කලාපයේ උත්තුංග සාරධර්ම පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය අපිට නිර්මාණය කරන්න කියලා ආරාධනා කළේ. එතෙන්දී අපි එකපාරටම තීරණය කළා එහෙමනම් හොඳම විෂය තමයි මේ චිත්‍රපටයේ ඉන්දිරා ජයසූරියගේ කතාව චිත්‍රපටයක් විදිහට නිර්මාණය කරන එක කියලා. ඉතින් ඒ අනුව තමයි ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලැබපු ආසු චිත්‍රපටය අපි නිර්මාණය කළේ. පුතේ දිදුලන හඳේලිය වගේම ආදරය, පරිත්‍යාගය, කරුණාව සහ බුද්ධිය කැටිකරගත්ත ආලෝක ධාරාවක් වෙලා මේ ලෝකේ ලස්සන තැනක් බවට පත් කරන්න. ආසු ඔක්තෝබර් 11 වන දා සිට දිවයින පුරා සිනමා ශාලාවලදී